මිනුවන් ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 124 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට සිදු කරන ලද PCR පරීක්ෂණ හරහා තහවුරු වීම හමු වී ඊයේ රාත්‍රිය වන විට දියුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සම්පූර්ණ කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4252 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් 973 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශයේ සඳහන් කළේ. මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු නිවාඩු සඳහා ගොස් සිටින සේවක සේවිකාවන් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හමු වී එම පිරිස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කෙරුණා. ඒ නියම කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලවයි. එම සමාජික සමාජිකාවන්ගේ පෞල්වල සමාජිකයින්ද ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. මේ අතර රට තුළ පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස මහජනතාව දැනුවත් කිරීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ජනතාව වැඩිපුර ගැලසෙන ස්ථානවලට යෑමෙන් වළකින්න. වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට නැවත දෙනුම් දෙනතුරු පොලිස් බල ප්‍රදේශ 17ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ගම්පහ කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 14ක්, කැලණිය කොට්ටාසේ ජායල සහ කඳාන්න පොලිස් බල ප්‍රදේශ 2ක් සඳහාත්, මීගමුව කොට්ටාසේ දියුලපිටිය පොලිස් බල ප්‍රදේශය සඳහාත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙලෙස නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ අදාළ ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් වන අතර දුරගමන් සේවා මගී බස් රථ මෙම ප්‍රදේශය හරහා ගමන් කිරීමට අවසර හිමි වෙනවා. කෙසේ වෙතත් ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල බස් රථ නතර කිරීම මගීන් ගැනීම හෝ බැසවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. එමෙන්ම ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පිහිටා ඇති දුම්රිය ස්ථානවලද මගීන් නැංවීම බැසවීම සඳහා දුම්රිය නතර කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීම හමුවේ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරමින් පවතින අතර ඇතැම් පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කර ඇති බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. මෙලෙස ප්‍රතිකාර සේවා සඳහා යොමු නොවී මගහැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් වන බැවින් එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බවද සෞඛ්‍ය අමාත්‍යවරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 950ක් සිදු කර ඇති අතර ඒ අනුව මෙරට තුල සිදු කරන ලද සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 298501ක් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර පවතින COVID වසංගත තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් එළමෙන 10 වනදා ගාලුමෝදරදී පැවැත්වීමට නියමිතව තිබූ 71 වන යුද හමුදා සංවත්සර සැමරුම් උත්සවය අත්හිටුවීමට තීරණය කර ඇති බව යුද හමුදා මූලස්ථානය අද ප්‍රකාශ කළා. මේ අතර ජාතික අක්ෂිරෝහලද අද පෙරවරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අක්ෂිරෝහල වෙත පැමිණෙන ලෙසත් එසේ නොමැති රෝගීන් අක්ෂිරෝග ප්‍රතිකාර සඳහා ආසන්නතම රජයේ අක්ෂිරෝහලේ අක්ෂිසායනයේ සඳහා යොමු වන ලෙසත් ප්‍රතිකාර සඳහා ජාතික අක්ෂිරෝහලට පැමිණෙන සියලුම අක්ෂිරෝගීන් සඳහා දන්වා සිටින බවයි. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ යටතේ අධිකරණ කටයුතු සිදු කරන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලු අධිකරණ වෙත දැනුම් දී තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අදාළ දිනයන්ට නියමිත නඩු සඳහා වෙනත් දිනයන් ලබා දීමටත් එම දිනයන් පිළිබඳව එකී අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමටත් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් දැනටමත් අදාළ අධිකරණ වෙත දැනුම් දී ඇති බවයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. මේ අතර විදේශ රටවලින් ශ්‍රී ලාංකික ගුවන් මගින් යලි ගෙන්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට తాවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසනවා. ඒ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමා වීම හේතුවෙන් කෙසේ වෙතත් අද අලුයම විදේශගත ශ්‍රී ලාංකිකයින් 374 දෙනෙක් දකුණු කොරියාව, ඩුබායි සහ මාලදිවයින යන රටවලින් මෙරටට පැමිණ තිබෙනවා. මේ අතර නවතම ගුවන් ගමන් කාලසටහන් සකස් කිරීමටද සැලසුම් දියත් කර ඇති බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.